ඇයි අපට එක නීතියක්? එයාලට තව නීතියක්. ලබන සැප්තැම්බරයේදී පිරිසුදු දෑතින් එන්න. අපි ඔබටත් පිළිතුරු දෙන්නම්. ඔබට පිරිසුදු දෑත් නොමැතිනම් අපි ඔබට පිළිතුරු දිය යුත්තේ ඇයි? Gaza Tire, Matuvi Tibina, Gatlu Sambandava, Ekka Karekata Salakamin, Exa Chatinke, Manuhim Kam Council Etula, Sri Lankawa, Venat Akarekata, Vinishwekiri, Sadharna Pyak Nomati Baba, Janadipati, Ranil Vikram Singh Mahata, Pavasanaba, Janadipati Varia, Exa Chatinke, Sangidhane, Illa City, Labana, September Masapavatina, Manuhim Kam Council E, Milang Sessivarator, Pirisitu Tatin, Feminine Lesai, Janadipati Varia, May Adahas Palakale, Valimada Adikana Sankir, Nevur Takiri, අවස්ථාවට එක් වෙමින් හමාස් සංවිධානයේ ඔක්තෝබර් 7 වෙනිදා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරනකොට ශ්‍රී ලංකා රජය ඒක හෙලා දැක්කා. මම කිව්වා ශ්‍රී ලංකාව පලස්තීනයේ වෙනම රාජ්‍යයක් කියන මූලධර්මයේ හිටියත් අපට මේ ක්‍රියාව අනුමත කරන්න බැහැ කියලා. අපට ත්‍රස්තවාදී අනුමත කළ නොහැකි. එම ප්‍රහාරයේ ජාත්‍යන්තර ප්‍රජාවේ පවතින නීති සහ රීති තුල ඊශ්‍රායලයට ඊට ප්‍රතිචාර දැක්වීමේ අයිතියක් ලබා දුන්නා. නමුත් මගේ මතය අනුව ගාසා තීරයේ දහදහසකට අධික පිරිසක් ඝාතනය කිරීම කිසිදු ආකාරයකින් යුක්ති සහගත නැහැ. මේව මාස තුන තියෙන සංඛ්‍යාලේඛන නෙවෙයි. මේව එක්සත් ජාතීන්ගේ ආයතන විසින් උපුටාගත් සංඛ්‍යාලේඛන. දැන් මෙතන තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඔබේ රටේ එක ප්‍රදේශයකට යුද්ධ ප්‍රකාශ කිරීමට ඔබට අයිතියක් තියෙනවද? ඔබට ඊට එරෙහිව යුද්ධයකට යා හැකිද? අපි මේ ප්‍රශ්නයට මීට කලින් මුණ දීලා තිනවා රටවල් වලට මේක අනුමත කරන්න පුළුවන්ද මොකද අපි සටන් විරාම යෝජනාවක් ගෙනාවම අපි හැමෝම එකට පක්ෂ වුණා ඇමරිකාව විරුද්ධ වුණා සමහර රටවල් විරුද්ධ වුණා දැන් ප්‍රශ්නේ මේකයි ඇයි මේ විදිහට හැසිරෙන්නේ මොකද ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසයේදී මානව හිමිකම් කවුන්සලයේදී ඕන් සියලු දෙනා එකතු වෙලා ලංකාවට එරෙහිව යෝජනාවක් සම්මත කළා ඒ යෝජනාව ගෙනාවේ කැනඩාව ඒ අවස්ථාවේදීත් ඕන් මේ සටන් විරාම යෝජනාවට සංශෝධන ඉදිරිපත් කළා කැනඩාව දැන් මේ යෝජනාව ගෙන යාමේ හෙන්චය බවට පත් වෙලා ඉන්නවා මේ යෝජනාව දැන් අනුමත වුණා. අපි ඔක්කොම දැන් ඒක අනුගමනය කරන්න ඕන. මොකක්ද මේ වෙනස? මේක ලංකාවට හොඳයි නම් ඒක පලස්තීනයටත් අදාළ වෙන්න ඕන. එතකොට ඇයි අපට එක නීතියක්, එයාලට තව නීතියක්? මට ඇති ප්‍රශ්නේ මේකයි. මම නැවතත් අවධාරණය කරන්නේ ත්‍රස්තවාදයේ මඩපැත්වීම සඳහා ගනු ලබන සියලුම ක්‍රියාමාර්ග ජාත්‍යන්තර නීතිය යටතේ රාජ්‍ය වගකීම්වලට සම්පූර්ණයෙන් අනුකූල විය යුතුයි. ලබන සැප්තැම්බරයේදී පිරිසුදු දෑතින් එන්න. අපි ඔබටත් පිළිතුරු දෙන්නම්. ඔබට පිරිසුදු දෑත් නොමැතිනම් අපි ඔබට පිළිතුරු දිය යුත්තේ ඇයි? Let's see where we do. I am sure we will succeed. Thank you. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමග